අයිබෝවන් දර්ශන තලයේ ඉන්න ගමන් ඕගොල්ලන්ව හදිස්සියෙම අමතන්න හිතුවේ ලොකු උදව්වක් බලාපොරොත්තු වෙන්. ඉතින් තැලිසීමියා රෝගයෙන් පීඩා විඳින ශාක්‍යා චන්ද්‍රසේකර දියණියට උදව් කරන්න ඕගොල්ලන්ටත් හැකියාව තියෙනවා. මම ආදරයෙන් ඉල්ලනවා ඕගොල්ලන්ට පුළුවන් විදිහට එම දියණියගේ ජීවිතය බේරා ගන්න උදව් උපකාරයක් කරන්න කියලා. හැමෝගෙම අතේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒත් ඒ වුණාට ඔයාලගේ YouTube වල, Facebook වල, එහෙම නැත්නම් Instagram වල, WhatsApp messages වල මේ වීඩියෝ එක ෂෙයා කරලා ඕගොල්ලන්ට පුළුවන් මේ ළමයාගේ ජීවිතය බේරගන්න උදව් කරන්න. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ Creative Common යටතේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ YouTube channel එකේ අනිත් අයව දැන නැති අයව දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. copyrights වදින්නේ නැහැ. එහෙමනම් මේ අම්මගේ කතාව අහලා බලන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. මේ ඉන්නේ මගේ එකම දරුවා. එයාට දැන් වයස අවුරුදු 9යි. එයාට තැලිසීමියා රෝගේ තියෙනවා කියලා අපි දැනගත්තේ අවුරුදු 1මාරෙන්. අපේ දරුවට ඇටමිදුළු බද්ධයක් කරලා ඔපරේෂන් එක කරන්න තියෙන්නේ. අපි මගේ දරුවා අරගෙන කුරුණෑගල රෝහලෙන් තමයි අපි මෙයාට ප්‍රතිකාර කරන්නේ. මාසයකට සැරයක් අපි මෙයාට ලේ දෙන්න යනවා. ඒ අතරේ අපි මෙයාට සැත්කමක් කරන්න තියෙනවා කියලා අපි දන්නවා. ඒක ඉස්සර තිබුණේ ඉන්දියාවෙන් කරන්න, මෙහි ලංකාවේ කරන්න පුළුවන් පහසුකම් තිබුණේ නෑ. දැන් මේ අලුතින් ලංකාවේ කරන්න පුළුවන් කියලා අපි දැනගත්තා. ලංකාවේ ආසිරි හොස්පිටල් එකෙන් කරන්න පුළුවන් කියන එක අපි දැනගෙන දැන් අවුරුදු 2ක් විතර. ඉතින් අපි ඒකට ලෑස්ති වුණා. ඩොක්ටර් ලාලෙන්දවී ගුණරත්න තමයි ඒ ඔපරේෂන් එක කරන්නේ. ඩොක්ටර්ගේ අපිට දුන්නු ලියුම් තමයි. ඩොක්ටර් අපිට කියලා තිබුණා ලක්ෂ 70ක මුදලක් අපිට මේ ඔපරේෂන් එක කරගන්න යනවා කියලා. අපිට ඒ ලොකු ආදායමක් නැහැ. අපි කෑම කඩයක් තමයි අපි කරේ මායි මහත්තයයි දෙන්නම. ඒත් දැන් මේ ටික කාලෙකින් නම් කොරෝනා රෝගෙත් එක්ක අපිට කඩේ කරන්න විදියක් නැහැ. කඩේ වහලා තියෙන්නේ. ඊට අමතරව අපි ගොවිතැන් වැඩක් කරනවා. ඒ වගේනුත් අපිට ලොකු ආදායමක් නැහැ මේ කාලේ. ඒක අපිට ප්‍රමාණවත් නැහැ අපේ දුවගේ ඔපරේෂන් එක කරගන්න. අපි ඊට පස්සේ Facebook එකේ අපි පොඩි දැන්වීමක් දැම්මා. මගේ දුවට මේ වගේ ලෙඩක් තියෙනවා, මෙහෙම අපට ලක්ෂ 70ක මුදලක් යනවා කියලා. එතකොට අපට ගොඩක් අය උදව් කරලා තිබුණා. හිතවත් අය, නැති අය, ලංකාවේ පිටස්තර පිටරටවල් වල ඉන්න අය පවා අපට ගොඩක් උදව් කරලා තිබුණා. අපිට ලක්ෂ 10ක වගේ මුදලක් දැනට අපිට එකතු වෙලා තියෙනවා. අපට දැනට ලක්ෂ 60ක විතර මුදල් අඩුපාඩුවක් තියෙන්නේ. මේක බලන ඕගොල්ලෝ මගේ දරුවගේ ජීවිතය බේරගන්න මට උදව් කරන්න කියලා මං කාරුණිකව ඉල්ලා සිටිනවා. ඕගොල්ලන්ට නිවන් දකින්න මේ පිනම ඇති. මගේ දරුවාට මේ උදව්ව කරලා දෙන්න කියලා මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේස උඩ හදලා තිබුණ තේ කෝප්පේ
එන්ද මුත්තා බීවා. මන් කඩේ පැත්තට ගොහින් එන්නන්. එන්ද මුත්තා කිව්වා.